මම ප්ලේඩෝ වලට පාම් පිටි කෝප්පයක් ලුණු කුඩු කෝප්ප භාගයක් ලුණු කැට මේකට භාවිතා කරන්න එපා. මම අමතරව පාම් පිටි කෝප්ප කාලක් තියා ගන්නවා. මිශ්‍රණයේ තෙතට තිබ්බොත් පමණක් එකතු කරන්න. ක්‍රීම් ඔෆ් ටාටා මේසෑදි දෙකක් මේකේ ග්‍රෑම් 100ක් රුපියල් 300ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඊට අමතරව තෙල් මේසෑදි දෙකක් ඕන වෙනවා ෆුඩ් කලරින් කීපයක්. මම පාම් පිටි ලුණු ක්‍රීම් ඔෆ් ටාටා හොඳින් මිශ්‍ර කර ගන්නවා. මේ මිශ්‍රණයට පොල් තෙල් හෝ වෙජිටබල් ඔයිල් මේසෑදි දෙකක් සහ උණු වතුර කෝප්පයක් එකතු කරගෙන අනා ගන්නවා. මේ වෙලාවේ ඩෝ එක තරමක් වුණු නිසා බබාව ඈඩ් කරලා තියන්න. මේ ඩෝ එකේ තෙත ගතිය යනකම් පාන් පිටි මිශ්‍ර කර හොඳින් අනා ගන්න ඕනේ. ඕගලන්ට ක්‍රීම් ඔෆ් ටාටා නැත්තම් ලුණු කුඩු වැඩිපුර දාගන්න. අපි ඩෝ එකට ක්‍රීම් ඔෆ් ටාටා එකතු කරන්නේ ඩෝ එක කල්පවත්වා ගැනීමටත් මේ ඩෝ එකේ තියෙන ඇදෙන සුළු ගතිය වැඩි කර ගන්නත්. මේ ඩෝ එක ඇලෙන සුළු ගතිය යනකම් හොඳින් අනා ගන්න ඕනේ. මේ අනාගත ඩෝ එක ඕගලන්ට පුළුවන් ඕගලන් කැමති ප්‍රමාණවලට වෙන් කර ගන්න. මම මේකට ෆුඩ් කලරින් දාලා හොඳින් අනා ගන්නවා. මට මේකට ඩ්‍රොප්ස් 10ක් විතර කියා මේ කලර් එක ගන්න. මේ බලන්න ග්‍රීන් කලර් එක හැදුන හැටි. හරි අපි පළවෙනි ක්‍රමයට ප්ලේඩෝ එක හදාගෙන ඉවරයි. ඔගලන්ට තේරෙනවා නම් මේ ප්ලේඩෝ එක ඔගලන්ගේ අතට ඇලෙනවා කියලා ඔගලන්ට වැඩිපුර පාම් පිටි එකතු කරගන්න පුළුවන්. හරි දැන් අපි දෙවෙනි ක්‍රමයට යන්නයි යන්නේ. මේක අපි ලිපේ ව්‍යාගන්න ඕනේ. එකම ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පාවිච්චි කරන්නේ පාම් පිටි කෝප්පයක්. ලුණු කෝප්ප භාගයක් ක්‍රීම් ඔෆ් ටාටා හැඳි දෙකක් සහ පොල් තෙල් මේස හැඳි දෙකක් ඒකයි වතුර කෝප්පයක් දාගන්න ඕනේ. මේක හොඳට කලවම් කරලා අඩු ගින්දරේ අපි ලිපේ තියාගන්න. මම මේ මිශ්‍රණය අඩු ගින්දරේ ගුලියක් බවට පත්වන තෙක් හොඳින් හැඳිගා ගන්නවා. මට මේකට විනාඩි දෙකක් වගේ අඩු කාලයක් තමයි ගත වුනේ. මේ වගේ ගුලියක් බවට පත්වෙනකොට ලිප නිවා ගන්න ඕනේ. මේ ගුලිය පිගානකට දාගෙන හොඳින් පැතිලි කර ගන්න. අපිට මේක අල්ලන්න පුළුවන් ගන්නට නිවුණාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගෙන ෆුඩ් කලරින් යොදා ගන්න පුළුවන්. මම මේ පාවිච්චි කරපු සියලුම අමුද්‍රව්‍ය කෑම සඳහා භාවිතා කරන ඒවා නිසා බබාලා මේක කෑවට අනතුරක් සිදුවන්නේ නැහැ. පළමු ක්‍රමයට වැඩිය මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. මේ ප්ලේඩෝ එක මාස දෙකක් හෝ තුනක පමණ කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබලා මේ හදන ප්ලේඩෝ එක කන්ටේන එකක් හෝ සිප්ලොක් බෑග් එකක් හරි ෂොපින් බෑග් එකක දාලා ෆ්‍රිජ් එකේ දාගන්න ඕන. අවශ්‍ය වෙලාවට බබාලට ඒක එළියට අරගෙන සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්නේ. මේක ගොඩක් හොඳ ඇක්ටිවිටි එකක් ඕගලන්ගේ බබාලගේ සියුම් අංශ පේශී වර්ධනයට වගේම බබාලගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගන්න. පෙර පාසලේ වගේම ගෙදරදී මේක හොඳ ඇක්ටිවිටි එකක් බබාලට කරන්න. ඒ වගේම තමයි අවුරුදු දෙකේ සිට ඉහළ බබාලටයි මේ ප්ලේඩෝ ඇක්ටිවිටීස් සුදුසු.
ඕගලන්ට විවිධ වර්ණ යොදාගත් ප්ලේඩෝ බබාට දීලා මේ වගේ නිර්මාණ කරන්න දෙන්න පුළුවන්. ඔබලන් දැන් දැක්ක අපි කොහොමද ප්ලේඩෝ හැදුවේ කොහොමද අපි ප්ලේඩෝත් එක සෙල්ලම් කරන්නේ මම හිතනවා ඔබලන් මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරා කියලා අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා ඔබලන් අපේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා එහෙනම් shall we go now හා say bye 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 bye, bye, bye.